දිනපතා වටිනා ධර්ම දේශනා වලට සමන් දෙවට අප නාලිකාව subscribe කර bell ලකුණ click කර බොහෝ වෙලාවට සමාජය ඔබ අහලා ඇති බොහෝ දෙනෙක් සීල් ගන්න තැනක හරි භාවනා වැඩසටහනක හරි සාමාන්‍ය සමාජය ඈත් එක්ක කතා කරනකොට ඒ අය කියන්නේ මේ භාවනා කරන්නේ නැතුව නම් මාර්ගඵල ලබන්න බෑ නිවන් දකින්න නම් භාවනා කරන්න ඕනේ ඔය වගේ අදහස් ඔබ අහලා ඇති ඔබ සමහර වෙලාවට මේ අදහස තුල ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් භාවනාව නිවන් දොරටුවක් තමයි භාවනා කිරීමෙනුත් සමත විදර්ශනා භාවනා තුලිනුත් හිත ධර්මාවබෝධයේ පිනිස සකස් වෙලා කෙලෙසුන්ගෙන් මිදිලා නිවන් අවබෝධයට යොමු වෙනවා. ඒක හරි. හැබැයි භාවනාව එකම නිවන් දොරටුව නොවේ. අන්න ඒක ඔබ තේරුම් ගන්නට ඕන. මේ බුද්ධ ශාසනය තුල බණ ඇසීමෙන් නිවන් අවබෝධ කරපු බොහෝ ශ්‍රාවකයෝ ගැන ඔබ අහලා ඇති. දැන් බලන්න බුද්ධ දේශනා අහනකොට බුදුරජාණන් වහන්සේ දහම් දේශනාවකට ඔබ මේ දේශනාව අහලා ඇති මේ දේශනාව අවසන් වෙනකොට ඒ බණ අහගෙන හිටපු අය සෝවාන් ඵලයට පත් වුණා මේ දේශනාව අවසන් වෙනකොට බණ අහගෙන හිටපු අය සකදාගාමි මාර්ගඵල ලැබුවා මෙච්චර පිරිසක් අනාගාමී වුණා මේ දේශනාව අවසන් වෙන තැන දාහක් දෙන උතුම් අරහත්ත්වයට පත් වුණා එතකොට අපිට බුද්ධ දේශනා අහනකොට බණ අහනකොට මේ වගේ බණ අහද්දි මාර්ගඵල ලැබපු ශ්‍රාවකයෝ ගැන බොහෝ දේශනාවල අහන්න ලැබෙනවා. එතකොට අපි බලමු පළවෙනි නිවන් දොරටුව තමයි බණ ඇසීම. බණ ඇසීම නිවන් දොරටුවක් වෙන්න නම් කොහොමද බණ අහන්න ඕනේ? ඊළඟට මොන වගේ ඉන්ද්‍රිය ධර්මයන් මෝරලා වැඩිලා අපේ නුවණ සංසාර පුරුදු මොන විදිහට බලවත්ව තියෙන්න ඕනද බණ අහති ධර්මාවබෝධය ලබන්න. දැන් ඔබ සාමාන්‍යයෙන් හිතන්න ඔබ අද මේ ධර්ම දේශනා ශ්‍රවණය කරද්දී ඔබට හිතෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ කාලේ අපි වගේ ලොකු දැනුමක් තිබ්බයි නෙමෙයි සමහර ලාට කුඹුරු කොට කොටා හිටපු අර අසූචි කද කරගහගෙන ගිය සුනීත සෝපාක වගේ අය. එතකොට ඒ වගේ මේ ශාසනය තුල බොහොම අධ්‍යාපනයක් ගැනවත් ලොකු දැනුමක් තිබ්බ බුද්ධිමත් ඥානවන්ත අද මේ අපි දැනුම කියලා බුද්ධිමත්කම කියලා මේ මනින දේවල් ඒ වගේ දේවල් නොතිවිච්ච සමහර අය බුදුරජාණන් වහන්සේගේ දේශනා අහලා ධර්මය අවබෝධ කරගෙන නික්ලෙස් මහරහතන් වහන්සේලා බවට පත් වුණා. එතකොට මේ සිදුවීම් අහනකොට ඔබට හිතෙන්න පුළුවන් ඇයි අපිට බැරි? අපිත් බණ අහනවානේ. අපි මෙච්චර කාලයක් බණ අහනවා. අපි බණ පොත්පත් කියවනවා. අපි මෙච්චර පින් දහම් කරනවා. අපි භාවනා වැඩසටහන් වලට යනවා. අපි මෙච්චර කාලයක් භාවනා කරනවා. කෝ අපිට ප්‍රතිඵල? කෝ අපිට අවබෝධ වුන්නේ නැහනේ. ඒ දේශනාවනේ අපිත් මේ ඇහුවේ. දැන් සමහර දේශනා තියෙනවා. ඒ දේශනාව කෙලවර 1000ක් රහත් වුණා කියලා. එතකොට ඒ දේශනාවම ඔබ අහලා හිතෙන්න පුළුවන්. ඒ ඔය දේශනාව අපිත් ඉතින් අද බුද්ධ දේශනාව මේ විදිහට අහලා කෝ අපිට ලැබුණා. පිංගතුනි මේ බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේට සම්මුඛ වෙලා උන්වහන්සේ සමහර වෙලාවට චාරිකායේ වඩිනකොට අපිට පේන්න පුළුවන් අහම්බෙන් වගේ පාරිදි හම්බෙච්ච කෙනෙක්. බුදුරජාණන් වහන්සේ මේ පුද්ගලයා අරමුණු කරගෙන බණක් කිව්වා. දේශනාව අවසන් වෙනකොට ඔහු මාර්ගඵල ලැබුවා. හැබැයි ඒ පුද්ගලයා ගැන බුද්ධ දේශනාව ඔස්සේ අපි විමසගෙන යනකොට ඒ දේශනාවට අදාළ අටුවා ටීකා ඒ දේශනාවට අදාළ තව ධර්ම කාරණා හොයාගෙන හොයාගෙන යනකොට ඒ මාර්ගඵලලාභී පුද්ගලයාගේ සංසාර ජීවිත ගැන අපිට බොහෝ කරුණු හොයාගන්න පුළුවන්. අන්න එතකොට අපිට පේනවා එදා ඒ පුද්ගලයා හම්බෙන් වගේ පාරිදි මුණ ගැහුණා. සමහර වෙලාවට කල්ප ගණන් සසරි පෙරුම් පුරපු අය පෙර බුද්ධ ශාසනවල පැවිදි වෙලා සීල සමාධි ප්‍රඥා වඩපු අය පෙර බුද්ධ ශාසනවල හොඳට බණ අහලා භාවනා කරලා හිත වඩපු අය
දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කන්ති සච්ච අදිඨාන මෛත්‍රී උපේක්ඛා කියන පාරමී සසර වඩකෝයි. එතකොට ඒ සංසාර පුරුදු ඒ පුද්ගලයා සසර කොයි විදිහට පාරමී වඩලද? එයාගේ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙන්නේ කොහොමද? අපිට බාහිරින් ඔබට මට මේ දේශනාවක් කියවලා අපිට පේන්නේ නැහැ. ඒක දකින්න පුළුවන් ලෞතුරා බුදු කෙනෙකුට පමණයි. ඔබ අහලා ඇති පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේ උදෑසන 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවදී. උන්වහන්සේ ගන්ධ කුටියේ ඉඳන් දසදහසක් ලෝක ධාතුවට බුදු ඇස විහිදුවා. කවුද අද දවසේ ධර්මාවබෝධය ලබන පින්වන්තම අය කියලා උදෑසන බුදු ඇසින් බලන. අන්න එතකොට මේ බුදු ඇසට යොමු වෙනවා අපිට නිකන් අහම්බයක් වගේ දැක්කත්, උන්වහන්සේ චාරිකාවේ වඩිනකොට, පින්දපාතේ වඩිනකොට, මගදී පාරකදී හම්බෙලා මාර්ගඵල ලබනවා වගේ, මේක අහම්බෙන් වෙච්ච දෙයක් වගේ අපි දැක්කත්, ඒ පුද්ගලයා එදා දවසේ ධර්මාවබෝධය ලබන බව අපේ බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ඊට පෙර දකින්න. උන්වහන්සේට මේ පුද්ගලයා මුණ ගැහිනවා. එයාගේ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙන්නේ. එයා සසර පාරමී පුරපු කෙනෙක්. අද දවසේ මෙන්න මේ අය බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා ධර්මය අවබෝධ කරනවා කියන කාරණේ බුදුරජාණන් වහන්සේ කල්තියාම බුදු ඇසින් දකින්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ හවස් කාලෙ 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවදී. හවසට ඒ සමවැදිලා ආයමත් ගන්ධ කුටි ඉඳන් දසදහසක් ලෝක ධාතුවට බුදු ඇස විහිදුවලා බලනවා. අද හවස් වරුවේ රාත්‍රී කාලෙ, රාත්‍රී මැදියම් යාමේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න දම්සභා මණ්ඩපයට බණ අහන්නේ නැයි. ඒ වගේම රාත්‍රී කාලේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ ඉන්න දෙවියන් බ්‍රහ්මයන් අතරින් අද දවසේ කවුද මාර්ගඵල ලබන්නේ? අද රාත්‍රී කොයි කොයි පින් ඇති අයද ධර්මය අවබෝධ කරන්නේ කියලා කල්ැතුම් බුදුරජාණන් වහන්සේ දකිද. බුදු ඇසින් බලලා තමයි උන්වහන්සේ ධම්මසභා මණ්ඩපයට වැඩම කරන්නේ. පින්තුනි, උදෑසන බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ලෝකෙ දිහා බලනකොට සමහර පින් ඇති අය බුදු ඇසින් දකිනවා ඒ අය ඉන්න යොදුන් ගාන ඈත. තාම බුදුහාඳුර ගැන පණවිඩේ යාලට ලැබිලත් නැහැ. බුදු කෙනෙක් මෙහෙම පහළ වෙලා අසවල් ආරාමේ වැඩ ඉන්නවා, එක්ක ජේතවනේ වැඩ ඉන්නවා, බුදුහාඳුර මෙහෙම දහම් දේශනවා, ඒ පණවිඩේ තාම යාට කන වැටලා නැහැ. හැබැයි බුදු ඇසට යොමු වෙනවා. බුදුරජාණන් වහන්සේ දකිනවා මේ අයට දැන් සංසාර පින මෝරනවා. සසර මේ වගේ පින් කරපු අය නිවන් දකින්න පින තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ අය හොයාගෙන ඒ අය ළඟටම යනවා. බලන්න පින්වතුනි, ධර්මාවබෝධයේ පිණිස සසරේ කරන පිනක වටිනාකම. බුදු කෙනෙක් ඒ අය හොයාගෙන එයාලා ළඟටම යනවා. සමහර සිදුවීම් තියෙනවා මුලදී දැක්ක ගමන් හිත පහදින්නෙත් නැහැ, බණ අහන්න කැමති වෙන්නෙත් නැහැ. සමහරවිට බුදුරජාන් වහන්සේට නොයෙක් විදිහට දෝෂාරෝපණක් කරන. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒ අයගේ සංසාර පින දැකලා ඒ අයව දමනය කරනවා. සමහර වෙලාවට ඉරුදි ප්‍රාතිහාරයෙන්, ආදේශනා ප්‍රාතිහාරයෙන්, බොහෝ වෙලාවට ධර්මානුශාසනාව තුළ දමනය කරලා නිවන පිණිස හික්මෝන. එනිසයි බුදුරජාණන් වහන්සේට අපි කියන්නේ අනුත්තරෝ පුරිස ධම්ම සාරති, මේ ලෝකෙ පින් ඇති අය නිවන පිණිස හික්මවන්න දක්ෂයි. පිනට ඒ කෙනාගේ සංසාර පාරමී ධර්මවලට බුදු කෙනෙක් එයාව හොයාගෙන ළඟටම යනවා. දැන් ඔබට අපිට සාමාන්‍ය කෙනෙකුට හිතෙන්න පුළුවන් හරිනම් එයා එන්න එපා බුදුහාඳුන් ළඟට. බුදුරජාන් වහන්සේ ඇයි තථාගතයන් වහන්සේ එහෙම ගණන් ගන්න නැති එහෙම කෙනෙක් ළඟට ගියේයි? එතකොට සාමාන්‍ය අද නම් බොහෝ වෙලාවට මේ මාන්නක්කාර ලෝකයේ තුල කෙනෙක් හිතන්නේ අන්න එහෙම, මගේ කකුල් දෙක ළඟටම ඉන්න ඕන, මන් ළඟටම ආවොත් තමයි මම බණ කියන්නේ, නැත්නම් මං යන. අන්න එහෙම කෙනෙක් හිතන්නේ. බුදු කෙනෙක් එහෙම නෙමෙයි, මහා කාරුණිකයි. බුදුරජාණන් වහන්සේලා පින් ඇති අය කොහෙද ඉන්නේ ඒ අය හොයාගෙන ළඟටම යන. හරි ලස්සන සිදුවීමක් තියෙනවා වයසක දෙන්නේ. මේ ආච්චම්මයි සීයයි වයසක දෙන්නේ ගෙදරක
ඒ අය බොහොම වයෝ වෘද්ධයි. බුදුරජාණන් වහන්සේදා මහා කරුණා සමාපත්තියෙන් ලෝකෙ දිහා බලනකොට දැක්ක මේ දෙන්නට නිවන් දකින්න පින තියෙනවා, සංසාර පින තියෙනවා. බුදුරජාණන් වහන්සේ පාත්‍රය අරගෙන තනියම මේ අය හොයාගෙන මේ අයගේ නිවසටම ගියා. ඒ වෙලාවේ අර ගෙදර ස්වාමියා උදේ ගිහිල්ලා හේනකට ගිහිල්ලා මොනවා හරි මේ කොච්චර වයස වුණත් කවුරු සලකන්න කෙනෙක් නැත්නම් මේ දෙන්න මොනවා හරි කරලා මොකක් හරි වගා කරගෙන අලබ්බතලයක් හරි වගා කරගෙන කුසගින්න නිවා ගන්න එක. උදේ මේ වයසක ස්වාමියා හේනකට ගිහිල්ලා හේනේ වැඩ කරලා ගෙදරට ඇවිල්ලා උදේ මහන්සියට පිලේ වාඩි වුණා. පොඩි පැල්පතක් පිලේ වාඩි වෙලා ගෙදර උන්දට කිව්වා, මට හරි බඩ කිනේ, මොනවා හරි තියෙන කන්න දෙයක් අරගෙන ඉන්න කියලා. අර වයසක අම්මා කුස්සියට ගිහිල්ලා බත් හැලියේ වෑංජන ඒව මොනවත් නැහැ, යන්තම් හාල් ටිකක් තිබිලා බත් ටිකක් ලිප තියාගත්ත විතරයි. දන් කුඩ ටිකත් එක්ක සූරලා අර ගෙදර මිනිස්සයාට අර මැටි වළඳක මේ ටික දාලා ගෙනහලා දුන්නා කියලා. මේ අතරෙ මෙන්න බුදුරජාණන් වහන්සේ පාත්‍රය අරගෙන ඇවිල්ලා අර නිවස ඉදිරියේ වැඩ සිටියා. මේ වයසක දෙන්න දන්නේ මේ බුදු කෙනෙක් කියලා. හැබැයි ශ්‍රමණේ කියලා අඳුනගත්තා. ශ්‍රමණයන් වහන්සේලා ඒ කාලේ සිවුරු පොරෝගෙන හිස මුඩු කරලා පාත්‍ර අරගෙන ගෙයින් ගෙට පින්ඳ පාත යන ශ්‍රමණයන් වහන්සේලා දැකලා තියෙනවා. කවුද ශ්‍රමණේ මේ ගේ ඉස්සරහට ආවා? අර ගෙදර උන්ද හිතුවා, අර වයසක අම්මා හිතුවා, අනේ මේ මිනිස්සු උදේ ඉඳන් හේනේ වැඩ කරලා මහන්සි වෙලා ගෙදර හරියම කන්න තියෙන මෙච්චරයි, මේ ටිකක් ගිහිල්ලා ඔය පාත්‍රයට හැලුවොත් මේ මිනිස්සයාට දෙන්න දෙයක්වත් නැහැ බඩ කිලි. ඒ නිසා අපේ ගෙදර නම් අද නැහැ. මිනිස්සයාට නොපෙනෙන්න මේ ශ්‍රමණයන් වහන්සේ මෙතනින් යවා ගන්න ඕනේ කියලා හිතුවා. දැන් අර ගෙදර මිනිස්සයා පිලේ වාඩි වෙලා අර මැටි භාජනීයට දීපු දන් කුඩ ටික සමහර ලාවට ඔය ලුණු වතුර ටිකක් ගිහින් ඔබට මතක ඇති සාමාන්‍ය මිනිස්සු ඔය අසරණ අය එක්ක ලුණු ගෙඩියක් එක්ක හරි ගෙදර හරියට වෑංජනයක් නැත්නම් බත් එකට ලුණු වතුර ටිකක් ගිහගෙන හරි බඩ කින්න කනවා. මේ වෙලාවේ අර ගෙදර උන්ද මොකද කරේ? බුදුරජාණන් වහන්සේ දිහා බලලා ඔළුවෙන්ම කිව්වා, මෙහි නෑ, මෙහි දානි නෑ, මෙතනින් යන්න කියලා ඔළුවෙන්ම කිව්වා. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මේ දානි හොයාගෙන ආපු ගමනක් නෙමෙයි. උන්වහන්සේ ඔළුවෙන්ම උත්තර දුන්නා, නෑ යන්නේ නෑ කියලා. ඔන්න බලන්න, පින තියෙන කෙනා හොයාගෙන බුදු කෙනෙක් ධර්මාබෝධයට කෙනෙක්ව අරගෙන යන හැටි. දැන් අර ගෙදර උන්ද හිතුවා පුදුම ශ්‍රමණේ කියලා. මෙච්චර මේ ගෙදර හරියමකුත් නෑ, මේ මිනිස්සයාට නොපෙනෙන ඔළුවෙන් යන්න කියලා යන්නෙත් නෑ. දෙවනි පාර ටිකක් රවල වගේ බැලුවා. සැරට වගේ රවල බලලා ඔළුවෙන්ම කීවා, මෙහෙන යනවා මෙතනින් කියලා වගේ ඔළුවෙන්ම ඔළුව වන්දලා කිව්වා. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ බොහෝම කරුණාවෙන් ඒ දිහා බලාගෙන ඔළුවෙන්ම පිළිතුරු දුන්නා, නෑ යන්නේ නෑ කියලා. තුන්වෙනි වතාවේ ගෙදර උන්දට හිතුණා, පුදුම ශ්‍රමණීක් නෙමෙයි, මෙච්චර කියලවත් යන්නේ නැහැ, නිකන් සැරෙන් බලලවත්. තවත් ටිකක් සැරෙන් ඔළුවෙන්ම යන්න කියන්න ඕනේ කියලා. සාමාන්‍යයෙන් මිනිස්සු ඔබට මැවිලා පේන්න පුළුවන්, සමහරු නිකන් අඩිය හප්පලා වගේ නිකන් සැර කරලා රවලා බලලා, අන්න ඒ වගේ බුදුහාඳුරෝ දිහා බලලා නිකන් ඔළුවෙන්ම කිව්වා, මෙහෙමකුත් නැහැ, වහාම යන්න කියලා. තුන්වෙනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ දිහා කරුණාවෙන් බලලා ඔළුවෙන්ම පිළිතුරු දුන්නා, නෑ යන්නේ නෑ කියලා. අර ගෙදර උන්දට එක පාට හිනහක් ගියා. දැන් මේ රවල වගේ බැලුවට මේ නැතිකමට අසරණකමට හිනා ගියා පුදුම පෙරේත ශ්‍රමණෙක් නෙමෙයි. මෙච්චර යන්න කියලාත් යන්නේ නෑනේ කියලා දන්නේ නෑනේ මේ බුදු කෙනෙක් කියලා එක පාට හිනා ගියා. ඒ වෙලාවේ අර මිනිස්සයා බැලුවා, කාටද මේ එක පාට වටපිට බැලුවා, අර දංකුර ටික කකා හිටියා. බලනකොට මේ මිනිස්සු අඳුනගත්තා, අනේ මේ ශ්‍රමණයන් වහන්සේ නමක් නේද? චුට්ටක් නැගිටලා අර භාජනෙත් අරගෙන ඉස්සරහට ගියා. යනකොට අඳුනගත්තා, මේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි,
මේ සාක්‍ය කුලේ නික්මිලා පැවිදි වෙච්ච සුද්ධෝදන රජතුමාගේ පුත්‍රරත්නේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ නේද අපේ මේ පැල්පතට වැඩම කරේ. ඒ වෙලාවේ අර මැටි වාජනේ දැන් තමන් කාලා දැන් චුට්ටා ඉතුරු වෙලා තියෙන. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කිව්වා අනේ ස්වාමීනි ගෙදර හරිය දෙයක් නැහැ. මේ වළඳේ අගම තියෙන ඒකත් මං පිලුණු වෙලා මං ටිකක් කාලා මේ ඉතුරු වෙච්ච මෙච්චරමයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පාත්‍රය විවෘත කරා. ස්වාමීනි කමක් නැද්ද මේ කමක් නැහැ බුදුරජාණන් වහන්සේ වදාලා ආර්යයන් වහන්සේලා මුල කොටස හෝ මැද කොටස හෝ අග කොටස හෝ ඒ ලැබෙන ඕනම දෙයක් පිළිගන්නවා. දැන් අපි නම් ඔබ හිතන්න අද අපි බුද්ධ පූජාව කියන්නේ කොච්චර ගෞරවෙන්නේ අපි මොනතරම් ගෞරවයෙන් ලස්සනට සමහරු ලුණු ඇඹුල්ලත් බලන්න බය ගෞරවේට. එතකොට බුද්ධ පූජාවට බොහෝම ගෞරවයෙන් අපි අග්‍රම කොටස මුලම කොටස පූජා කරගන්න. ඒ අපි ගෞරවය. හැබැයි එදා බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලා පිණ්ඩපාතේ වැඩම කරනකොට මේ ගෙවල් වල මිනිස්සු උයලා පළවෙනිම ටික තියාගෙන හිටියන්නේ මේ සමහරලාවට ඒ අය කාලා ඉතුරු වෙච්ච ටික. අග වළඳ ඉතුරු වෙලා තියෙන දං කුඩ ටික. මුල ටික හරි මැද ටික හරි අග හරි ඒ දෙන ඕනම දෙයක් ආර්යයන් වහන්සේලා කුසගින්න නිවාගෙන නිවන් මාර්ගේ වඩා ගැනීම පිණිස පමණයි උන්වහන්සේලා ආහාරවල දැනිති උන්වහන්සේලා ලැබෙන ඕනම දෙයක් ප්‍රත්‍යවේක්ෂා කළ වළඳන. අර දං කුඩ ටික තමන් ඉඳුල් කරලා තිබිච්ච ටික පාත්‍රයට බෙදුවා. බුදුරජාණන් වහන්සේ මේ ටික පිළිගත්තා. ඒ පිළිගත්තේ මේ අය ගැන මහා කරුණාව. ඒ වෙලේ දැන් මේ ටික වළඳන බුදුරජාණන් වහන්සේ ඒ අයට අර දාන ටික අරගෙන හැරිලා ගියේ නැහැ. උන්වහන්සේ වැඩි මේ කුසගින්න නිවා ගන්න නෙවෙයි මේ අයට දහම් දෙසන්න. මේ අයට පින තියෙනවා. අනේ ස්වාමීනි මේ ගෙදර හරිය වාඩි වෙන්න නම් හරියට ආසනයක්වත් නැහැ කියලා. කමක් නැහැ මෙතන හොඳයි කියලා බුදුරජාණන් වහන්සේ අර පිළේ වැඩ ඉඳලා අර පූජා කරපු ආහාර ටික මේ වයසක දෙන්න ඉදිරියේ බුදුරජාණන් වහන්සේ වැළඳ බලන්න බුදු කෙනෙක්ගේ ස්වභාවය මහා කරුණාව. ලෞතර බුදුරජාණන් වහන්සේ මොන විදිහ කෙනෙක්ද මේ වගේ බුද්ධ දේශනා කියවනකොට අපිට බුදුරජාණන් වහන්සේ ගැන උන්වහන්සේගේ ජීවිතේ ඒ සිදුවීම් ගැන අපේ හිතේ සද්ධා වැඩි කරගන්න කොච්චර කාරණායි දෙනවා. අර දෙන්න වාඩි වෙලා බලාගෙන හිටි අනේ මේ වගේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ මේ ශාක්‍ය කුලෙන් නික්මිලා පැවිදි වෙච්ච සුද්ධෝදන රජතුමාගේ පුත්‍රරත්නේ නේද අපේ මේ දිලිඳු පැල්පතට වැඩම කරලා මේ වගේ මේ වළඳේ අග ඉතුරු වෙච්ච ඉඳුල් කරපු මේ කාලා ඉතුරු වෙච්ච මේ ටික නේද උන්වහන්සේ පාත්‍රයට පිළි අරගෙන මේ වළඳන් උන්වහන්සේ වළඳලා පාත්‍රේ හොදලා ඒ වෙලාවේ මේ අය වාඩි වුණා. බුද්ධානුමෝදනා බණ ටිකක් අහන මේ අය ඉදිරියේ වාඩි වුණා. අන්න බුදුරජාන් වහන්සේට අවස්ථාව ලැබුණා. බුදුරජාන් වහන්සේ මේ වයසක දෙන්න අරමුණු කරගෙන පිළිවෙල කතාවෙන් දාන කතා, සීල කතා, සංඝ කතා, කාමාන ආදීනවන් නෛෂ්ක්‍රම්‍ය ආනිසංස විස්තර කරමින් දහම් දිසාගෙන යනකොට ඒ අයගේ හිත එකඟ වුණා. සංසාර පින බලවත් වුණා. බුදුරජාණන් වහන්සේ සාමුක්ඛංසික දේශනාව කරා. චතුරාර්ය සත්‍ය ඇතුළත් දීර්ඝ දේශනය සාමුක්ඛංසික දේශනාව. ඒ දේශනාව කරා. ඒ දේශනාව අවසන් වෙනකොට මේ දෙන්නම සෝවාන් මාර්ගඵල ලැබුවා. සතර අපායෙන් මිදුණා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජනයන්ගෙන් හිත මිදිලා උතුම් සෝවාන් මාර්ගඵලය ලැබුවා. දැන් බලන්න පින තියෙන කෙනා හොයාගෙන බුදුරජාණන් වහන්සේ ගෙදරටම ඇවිල්ලා මුලින් පිළිගත්තේ නැහැනේ ඔළුවෙන් කීසරයක් කීවද යන්න කියලා. ඒත් බුදුරජාණන් වහන්සේ අය දමනය කරලා උන්වහන්සේගේ මහා කරුණාවෙන් උන්වහන්සේ ඒ අයට දහම් දෙසලා ධර්මාවබෝධය ලබලා දුන්නා. එතනදී බුදුරජාණන් වහන්සේ අනුශාසනා ප්‍රාතිහාරයෙන් තමයි දමනය කරේ. එතන දමනය කරනවා කියන්නේ මේ බය කරන එකක් නෙමෙයි. ඒ අයව ධර්මාවබෝධය පිණිස හික්මෝන. ඒ හික්මෝන ක්‍රම තුන තමයි දහම් දෙසීම. ඒකට කියන අනුශාසනා ප්‍රාතිහාර. සමහර වෙලාවට ඒ අයගේ හිත කියවන ආදේශනා ප්‍රාතිහාර. එතකොට ඒ අය
මේ ශ්‍රමණයන් වහන්සේ මගේ හිත දකින්නවනේ කියලා දමන වෙනවා. ඊට පස්සේ එයාට දහම් දෙස. එහෙමත් අමාරු අකීකරු අයට බුදුරජාණන් වහන්සේ 이르දි ප්‍රතිහාර ඵල 이르දි ප්‍රතිහාරයෙන් දමනී කරලා තියෙනවා. එතකොට අපිට පේනවා සංසාර පින තියෙනවා නම් ඒ අයට බණ අහද්දි ධර්ම අවබෝධය ලබන්න පුළුවන්. පින්තුනි ඒ නිසා බණ ඇසීම කියන්නේ නිවන් දොරටුවක් වෙන එක. ඔබ මේ බණ අහනකොට මතක තියාගන්න අද බණ ඇහුවත් කවද බණ ඇහුවත් ඒ ධර්මයේ ශ්‍රවණය කරනකොට මේ ධර්ම ශ්‍රවණය මට නිවන් දොරටුවක් බවටම පත් වේවා කියන අදිෂ්ඨානෙ හිත ඇති කරගෙන බණ අහන. හැබැයි ඔබ තුලත් තියෙන්න ඕනේ කාරණා ටිකක් තියෙනවා. මේක සුසුසති කියන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පෙන්නවා පළවෙනි එක අප්‍රමාණ ආසාවකින් බණ අහන්න හිත හදාගන්න. ඔබ බණ අහන්න සූදානම් වෙනකොට හිත පිහිටවා ගන්න ඕනේ කල්ප ගානකින් බුදු කෙනෙක් පහළ වෙයි. එවැනි බුදු කෙනෙක්ගේ බුද්ධ වචනයක් අනේ මට අද අහන්න ලැබෙනවා කොච්චර වාග්යක්ද කියලා හිත අප්‍රමාණ ශ්‍රද්ධාවකින් බණ අහන්න හිත සූදානම් කරගන්න ඕන සුසුසට. දෙවනි සෝතං ඕදහ කන් යොමු කරගෙන හොඳ අවධානයෙන් කන් යොමු කරගෙන බණ අහන්න ඕන සෝතං ඕදහ. තුන්වෙනි කාරණය අඤ්ඤා චිත්තං උපට්ඨපේ මම මේ ධර්මය අවබෝධ කරගන්නවා වටහා ගන්නවා කියලා හිත පිහිටවා ගන්න. දැඩි අදිෂ්ඨානෙන් අවබෝධයට හිත පිහිටවන්නට ඕන. හතරවෙනි එක අත්ථං ගන්හා ඔබ බණක් අහනකොට මේ ධර්ම දේශනාවේ අර්ථය ග්‍රහණය කරගන්න දක්ෂ වෙන්න. මේ දේශනාවේ කියවෙන වැදගත් කාරණා තමන්ගේ ජීවිතයට ගලපලා තමා තුළින් බලන අර්ථය ග්‍රහණය කරගන්න. අත්ථං ගන්හා පස්වෙනි එක තමයි අනත්තං රිච්ඡති. ධර්මදේශනාවට අදාළ නොවන බාහිර කරුණු ඔස්සේ හිත දුවන්න දෙන්න එපා. ඒවෙන් හිත වළක්ව ගන්න ඕනේ. දැන් බණ අහනකොට ඔබේ හිතේ ස්වභාවය තමයි සමහරවිට කොච්චර දේවල් හිතට මතක් වෙන කිසි වැඩකට නැති දේවල්. සමහරවිට ඔබ විදේශ රටක ඉඳන් මේ බණ අහනවනම් ලංකාවේ වෙන දේවල්. දැන් ලංකාවේ කෙනෙකුට කිසි වැඩකට නැහැ. ලෝකෙ වෙන වෙන රටවල් වල දේවල්. අතීතෙ වෙච්ච දේවල්. අනාගත සැලසුම්. නොඑක් දේවල් හිතට මතක් වෙනවා. ඒ බාහිර දේවල් හිතින් බැහැර කරලා මම ධර්මයෙන් ශ්‍රවණය කරන වෙලාව මම මේ වැඩකට නැති දේවල් හිතන්නේ නැහැ කියලා අනවශ්‍ය දේවල් හිතින් බැහැර කරලා ධර්ම දේශනාවේ හිත පිහිටවන්න දක්ෂ වෙන්න ඕන. අනත්තං රීචක. ඊළඟට අනුනෝමිකාය කන්තියා සමන්නාගතෝ හෝති. ධර්මාවබෝධීටම හිත පිහිටවාගෙන බණහනකොට හිතේ තුල සකස් වෙලා ධර්මාවබෝධය ලැබෙනවා. එහෙමනම් ඔන්න ඔය විදිහට ඔබ බණහන්න දක්ෂ වුණොත් අපි දන්නේ නැහැ, ඔබ දන්නේත් නැහැ, ඔබේ ජීවිතයේ තුල ඔබ සසරේ මොන විදිහට පාරමී පුරාගෙන ආපු කෙනෙක්. හැබැයි මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ දැන් බුදුහාඳුරු අද හිටියානම් කෙනෙක් දිහා දකින්නකොටම උන්වහන්සේට තියෙනවා ඉන්ද්‍රිය පරෝ පරියප්පේ ඥාන. කෙනෙකුගේ ධර්ම අවබෝධ කිරීමේ කුසලතාවේ දකින්න නෝන බුදු කෙනෙකුට විතරයි තියෙන්නේ. බුදුහාඳුරන්න කෙනෙක් දැකපු ගමන් එයාගේ සංසාර පින සසරේ කල්ප ගණන් පාරමී පුරපු හැටි, එයාගේ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙන හැටි, ඒ කෙනාගේ ධර්ම අවබෝධයට හිත සකස් වෙච්ච හැටි, ඒ සියල්ල බලලා බුදුහාඳුරු ඉලක්කෙට දහම් දෙසට. හැබැයි මතක තියාගන්න ඔබ මේ බණ අහන්න අද වාඩි වුණා නම් ඔබට මේ බණ ටික අහනකොට හිත පහදිනවා නම් අනේ මටත් මේ ධර්මය අවබෝධ කරගන්න තියෙනවා නම් කියලා හිතෙනවා නම් ඔබ සසරේ පින් කරපු කෙනෙක්මයි. සසරේ පින නැති කෙනාට බණ අහන්න හිතෙන්නේ නැහැ. බණක් යනකොට එක්ක channel එක මාරු කරලා එක්ක සමහර ලාවට ක්‍රිකට් මැච් එකක් බලන්න, වෙන මොනවා හරි ෆුට්බෝල් මැච් එකක් බලන්න, ක්‍රීඩාවක්, කාටුන් එකක්, එක්ක චිත්‍රපටියක් බලන්න, ඒ වගේ දේකට වාඩි වෙලා පැය ගණන් බලාගෙන කාලය ගත කරන්න පුළුවන්. හැබැයි බණක් යනකොට එක්ක නැගිටලා යන්න. ඒක හිත පිහිටන්නේ ඒ සසර පුරුද්ද සංසාරි බණහලා ධර්මීය අනිත්‍යයට ශ්‍රවණීය කරලා සංසාර පිනක් නැති කෙනාගේ හිත පිහිටන්න. සසර පින ඇති සංසාරේ ධර්ම අවබෝධයට හිත මෝරපු අය ඉන්න එක බණ පදේ ඇහෙනකොට හිත පහදිනවා. හිත ඒක තුල පිහිටන හැම වෙලාවෙම ධර්ම අවබෝධයටම හිත සකස් කරගෙන අනේ මට කොහොම හරි
මේ ධර්මය අවබෝධ කරගන්න තියෙනවා නම් මට කොහොම හරි ධර්මය අවබෝධ කරගන්න තියෙනවා නම් ඒකම හිත 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 ඒ තුල සකස් කරගන්න. ඒ නිසා පින්වතුනි බණේ සීම නිවන් දොරටුවක්. දැන් බලන්න ඔබ මේ ධර්ම දානීය තුලිනුත් කරන්නේ තව පිරිසකට බණ අස්සන. ඔබ බණ අහනවා වගේම තවත් පිරිසකට නිවන් දොරටුවක් ලබලා දෙන්න. පිනාතර අග්‍රම පිනක් මේ ඔබ රැස් කරගන්න. සබ්බ දානං ධම්ම දානං ජිනාති සියලු දානයන් අතර ධර්ම දානි අග්‍රයි කියලා. ඒ නිසා මතක තියාගන්න ධර්මාවබෝධයට තියෙන එක විමුක්තායතනයක් නිවන් දොරටුවක් තමයි ධර්මාවබෝධයට හිත පිහිටවාගෙන බණ ඇසීම කියන කාරණේ මතක තියාගන්න. ඊළඟ නිවන් දොරටුව තමයි බණ කියන එක. අහපු ධර්මයේ තව කෙනෙකුට කියලා දෙන්න. ඒකට මේ ධර්මදේශකයන් වහන්සේ නමක්ම විය යුතු නැහැ. ඔබට පුළුවන් ඔබ අහපු දැන් මේ අදහපු බණ ටික සමහරවිට ඔබේ දරුවෙකුට ඔබේ කල්යාණ මිත්‍රයෙකුට බණට කැමති අය ඉන්නවනේ. දැන් ඔබම දන්නවා ඔබත් එක්ක බණ ධර්මීය සාකච්ඡා කරන අහපු ධර්ම කරුණක් කතා බහ කරන ඊකට අනුමෝදන් වෙන පිනට කැමති සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් එක්ක ඒ ධර්මයෙන් ගැන කතා වෙන කෙනෙකුට ධර්මී කියලා දෙනවා. අනේ අද මම මෙහෙම බණක් ඇහුවා මෙන්න මේ වගේ කරුණු ටිකක් කියලා. එහෙම මතක තියාගන්න ඔබ අහපු ධර්ම කාරණයක් තව කෙනෙකුට කියා දීම තුලත් ඔබේ හිත ධර්මාවබෝධයටම වැඩෙනවා. ඒක නිවන් දොරට. මේ බුද්ධ ශාසනේ බණ කියද්දි රහත් වෙච්ච අය ඉන්නවා. අපේ රටේ ඉතිහාසයේ වැඩ සිටිය මලියදේව මහරහතන් වහන්සේ බණ කියද්දි රහත් වෙච්ච කෙනෙක්. උන්වහන්සේ පිරිතකට බණ කියාගෙන යනකොට ධර්මාසනීදිම හිත කෙලෙසුම්ගෙන් මිදලා බණ කියද්දිමයි රහත් වෙන්නේ. ඒ වගේම බුද්ධ කාලේ බුදුහාමුදුරන්ගේ කාලේ හේමක කියලා ස්වාමීන් වහන්සේ නමක් ගැන සඳහන් වෙනවා. උන්වහන්සේට උපස්ථාන කරපු ස්වාමීන් වහන්සේලා පිරිසකට උන්වහන්සේ ලෙඩ වෙලා ගිලන් වෙලා හිටියේ. හදිසියෙම ආගන්තුකව තමන්ගේ ආරාමයට වැඩි ස්වාමීන් වහන්සේලා දැක්ක හේමක ස්වාමීන් වහන්සේ බොහෝ ලෙඩ වෙලා එක තැන් වෙලා. ඉක්මනට උණු වතුර එකක් උණු කළා උන්වහන්සේව නාවලා සිවුරු හොදලා අලු සිවුරු අඳලා උන්වහන්සේට අප උපස්ථාන කරලා උන්වහන්සේ උස්සලා ඇඳේ නිදි කෙරේ. අර ඇඳේම හාන්සි වෙලා ඇලවිච්ච මේ හේමක ස්වාමීන් වහන්සේ පැත් උන්වහන්සේනික පොඩ්ඩක් මාව ඇල කරලා මේ විදිහට මට චුට්ටක් පහසුවෙන් ඉන්න මාව මේ ඇඳේ මෙහෙම හාන්සි කරවන්න කියලා අර ස්වාමීන් වහන්සේලාට කිව්වා. ආශ්මතුනි ඔබ වහන්සේලා ඔහොම වැඳගත්. ඔබ වහන්සේලාද බොහෝම ශ්‍රද්ධාවෙන් මට උපස්ථාන කරා. ඔබ වහන්සේලාට මම බණ ටිකක් කියන්නම් කියලා අර හේමක ස්වාමීන් වහන්සේ තමන්ට උපස්ථාන කරපු මේ සංඝයාට දහම් දෙසලා බණ කියාගෙන යනකොටම අර ඉරියව්වෙම හිත කෙලෙසුම්ෙන් මිදිලා බණ කියද්දිම උන්වහන්සේ රහත් වෙනවා. අපිට පේනවා මේ බුද්ධ ශාසනේ බණ ඇසීම නිවන් දොරටුවක් වගේමයි. බණ කියන එකත් ඒ අහපු ධර්ම කාරණේ තව කෙනෙකුට කියා දෙනකොටත් හිත ධර්මාවබෝධයට සකස් වෙනවා. දැන් ඔන්න අපි නිවන් දොරටු දෙකක් ගැන දැනගත්තා. බණ ඇසීම නිවන් දොරටුව ධර්ම දේශනා කිරීම නිවන් දොරටුව ධර්මී කියා දෙන එක නිවන් දොරටුව. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ධර්ම සාකච්ඡාව නිවන් දොරටුව. සාකච්ඡාව ධර්මාවබෝධයට වැදගත් ධර්ම කරුණු ගැන සාකච්ඡා කරනවා. බුද්ධ කාලේ ධර්ම සාකච්ඡා ගැන හරිය ලස්සනට දැන් අද මේ තියෙන සමහර ධර්ම සාකච්ඡා වගේ අද සමහර සාකච්ඡා තියෙනවා. ඒක ඉවර වෙනකොට එක්ක රණ්ඩු වෙලා බැනගෙන වාද විවාද කරගෙන සාකච්ඡාව අවසන් වෙනවා. අද සාකච්ඡාවල බොහෝ වෙලාවට එයාගේ මෙයාගේ ඇදකු දරහාඳුරු වගේ වැඩි මේහා හඳුන්වන වැඩි කුණු කුඩවල් තමයි වැඩිපුර කතා වෙන්නේ. ඔබ බලන්න මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙනවා චුල්ල වේදල්ල සූත්‍රය. වේදල්ල කියන්නේ දහම් සාකච්ඡා. මහා වේදල්ල සූත්‍රය වේදල් කියන්නේ ධර්ම සාකච්ඡා. බොහොම ලස්සන දේශනයි වේ අහන්නේ. පංච උපාදානස්කන්ධි පංච උපාදානස්කන්ධි කියන කුමකටද පංච උපාදානස්කන්ධි කියලා කියන්නේ. එතකොට බලන්න ගැඹුරු ධර්ම කාරණා. ඊළඟට සක්කාය දිට්ඨිය කියලා කියනවා. කොහොමද සක්කාය දිට්ඨිය විස්තර කරගන්නේ? එතකොට මේ වගේ නිවනට අදාළ ගැඹුරු කාරණා හිත කෙලෙසුම්ෙන් මිදෙන හැටි නිවන ගැන මාර්ගඵල ගැන මේ වගේ ගැඹුරු කාරණා ධර්මාවබෝධයට හිත පිහිටවාගෙන සාකච්ඡා කරනවා. එහෙම සාකච්ඡා කරනකොට මේ සාකච්ඡාව තුලත් හිත ධර්මාවබෝධයට සකස් වෙලා
හිත කෙලෙසුන්ගෙන් මිදෙන්න පුළුවන්. අන දැන් නිවන් දොරටු තුනක් අපි කතා කරා. බණ ඇසීම නිවන් දොරටුවක්, ධර්ම දේශනා කිරීම නිවන් දොරටුවක්, ඊළඟට ධර්ම සාකච්ඡාව නිවන් දොරටුවක්. ඊළඟට වැදගත්ම දෙයක් කියනවා ධර්ම සම්මර්ෂණය නිවන් දොරටුවක්. සම්මර්ෂණ අපිට හැම වෙලෙම කරන්න පුළුවන් දෙයක්. යෝනිසෝ මනසිකාරයේ දෙනවා සම්මර්ෂණය දෙනවා. ඔබ කුටුවක වාඩි වෙලා හිටියත් විතර හිතනවා මේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි. මන භාවනාවක් පිළිකෙරෙති. අපි ඇස් දෙක පියාගෙන භාවනා ඉරියව්වෙන් වාඩි වෙලා විදර්ශනා වඩනවා කියන්නේ ඒකම තමයි. එතකොට ඒක භාවනා ඉරියව්වෙන් විශේෂයෙන් වාඩි වෙලා ඇස් පියාගෙන හිත එකඟ කරගෙන කරනකොට තවත් ගැඹුරින් වැටෙනවා. හැබැයි ඔබට ඕනෙම මොහොතක ඕනෙම ඉරියව්වක සමහරවිට බස් එකේ වාඩි වෙලා ගමනක් යන ගමන වටපිට බල බල පාරේ යන වාහන ගැන පාරවල් නගර ගස්කොළන් මේවා බලාගෙන වෙන වෙන කල්පනාවල යන්නේ නැතුව ඒ සීට් එකේ වාඩි වෙලා ඔබට ඒ ගමනාන්තයේ වෙන තෙක්ම ඔබට පුළුවන් ධර්මයේ සිහි කරගන්න විදර්ශනා මේ පංච උපාදානස්කන්ධ ගැන පටිච්ච සම්පාද මෙනෙහි කරගන්න ගැඹුරු ධර්ම කාරණයක් මෙනෙහි කරනවා මතක තියාගන්න ඒ තුල ධර්මාවබෝධයට සකස් වෙන්න ඔබ සමහර ලාට ඇවිදින ඉරියව්වේද වාඩි වෙනකොටද හිතගෙන හිටියත් නිදා ඕනම ඉරියව්වක ධර්ම සම්මර්ෂණී නම් හිත පවතින්නේ ඒ තුල ධර්මාවබෝධයට හිත වැඩිලා හිත කෙලෙසුන්ගෙන් මිදෙන්න පුළුවන් දැන් ඔබ ආනන්ද හාමුදුරුවන්ගෙන් අහලා ඇති ආනන්ද මහරහතන් වහන්සේ රහත්ුනේ උන්වහන්සේ ධර්ම භාණ්ඩාගාරක සතිමන්තානං දුතිමන්තානං සිහිනුවණ ඇති භික්ෂූන් අතර අග්‍රයි යමක් ෂණින් වටහා ගන්න භික්ෂූන් අතර අග්‍රයි ඒ වගේ මතක ශක්තියෙන් ධාරණ ශක්තියෙන් අග්‍රයි බුදුහාඳුර පිරිනිවන් පෑවට පස්සේ ආනන්ද හාමුදුර ගොඩාක් අනේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා දුකින් හිටියේ උන්වහන්සේට ධර්ම කාරණා පවා වැඩිපුර මෙනෙහි කර උන්වහන්සේ සෝවාන් වෙලා හිටියේ හැබැයි අනිත් මාර්ගඵල ලබා ගන්න උන්වහන්සේ ටිකක් ප්‍රමාදව. දැන් පළවෙනි ධර්ම සංගායනාවට කටයුතු සූදානම් කළ බුදුහාඳුරු පිරිනිවන් පාලා මාස 3ක් යන තැන තමයි ප්‍රථම ධර්ම සංගායනාවට කටයුතු සැලසුණේ. මහා කාශ්‍යප හාමුදුරු සංඝයා ආනන්ද හාමුදුරුවන්ට වීරිය ඇති කෙරුව ආනන්ද ඔබ වීරිය වඩන්න. ඔබ නැතුව මේ ධර්ම සංගායනාව කරන්න බෑ. ඔබ තමයි ධර්ම භාණ්ඩාගාරික. ඔබ වීරිය වඩලා කෙලෙසුන්ගෙන් මිදලා ඔබ නිකලෙස් භාවයට පත් වෙන මොකද මේ ධර්ම සංගායනාව උතුම් නික්ලේශි මහරහතන් වහන්සේලාගෙන්ම සිදු කළ යුතුයි කියලා සංඝයා තීරණයක් අරගෙන තිබුණා. ආනන්ද හාමුදුරු සංගායනා සභාවට කලින් දවසේ රාත්‍රී ධර්ම සම්හිත හදාගෙන ධර්මයේ මෙනෙහි කරන්න පටන් ගත්තා. සක්මනී ධර්මයේ මෙනෙහි කරලා වාඩි වෙලා ධර්මයේ සම්වර්ෂණය කරලා උන්වහන්සේ හිතගෙන ඒ හැම ඉරියව්වෙම ධර්මයේ සිහි කරලා ධර්මීම මෙනෙහි කර කර උන්වහන්සේගේ කුටියට ගිහිල්ලා ඇඳේ වාඩි වුණා. නිදාගන්න ඉරියව්වට හැරෙන්න එක කකුලක් උස්සලා ඇඳට අරගෙන හිස කොට්ටේට තියන්න ඇලවෙනකොටම හිත කෙලෙසුන්ගෙන් මිදිලා උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඔබ අහලා ඇති සතර ඉරියව්වෙන් තොරයි ආනන්ද හාමුදුරුවෝ රහත් වුණේ. දැන් මේක නොදන්න කෙනෙකුට සාමාන්‍ය කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් මේ අමුතු ක්‍රමයක්. භාවනා කරනවත් නෙමෙයි සක්මන් කරනවත් නෙමෙයි. මිනික ඇඳේ වාඩි වෙලා පැත්තකට හැරිලා නිදා ගන්න නිකන් ඇලවෙනකොටම ඒ වගේ ඉරියව්වක රහත් වෙනවා කියන්නේ මොකක්ද ඒ රහත්කම කියලා හිතෙන්න පුළුවන්. මතක තියාගන්න. ඒ මොහොතේ ආනන්ද හාමුදුරන්ගේ හිත ධර්ම සම්මර්ෂණය තුලයි පැවතුනේ. ධර්මයේ මෙනෙහි කරන හිත ධර්ම මනසිකාරයක් තුලයි පැවතුනේ. ඒ නිසා ධර්ම මනසිකාරයේ තුල හිත ධර්මයේ තුල වැඩෙනවා. ඕනෙම මොහොතක ඕනෙම ඉරියව්වක ධර්මාවබෝධය ලබන්න පුළුවන් හිත ධර්මාවබෝධයට සකස් වෙලා වැඩෙනට පස්සේ. ඒ නිසා නිතර අහපු ධර්මයේ මෙනෙහි කර කර යෝනිසෝ මනසිකාරයේ දිනින් ධර්ම සම්මර්ෂණයක් තුල හිත පුරුදු කරගන්න ඔබ දක්ෂ වෙනවා. ඊළඟ එක තමයි ධර්ම සත්‍ය අර්ථ විමසමින් කරන සත්‍යායනයත් නිවන් දොර. අපි පිරිත් කියන්නේ ඒ පිරිත් කියනකොට නිකම් පොත බලාගෙන ඔහේ කියාගෙන යන්නේ නැතුව අර්ථ විමසමින් සත්‍යායනය කරා.
දැන් අපි ධම්මචක්ක දේශනාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥ ඥාන වශයෙන් අවබෝධ කරගන්න ක්‍රමයක තියෙනවා. එතකොට අපි ධම්මචක්ක දේශනාව පිරිත් පොත බලාගෙන සත්‍යහයනා කරන අර්ථ විමසමින් සත්‍යහයනා කරනවා නම් අවබෝධයට හිත හැදෙයි. ඊළඟට අනන්ත ලක්ෂණ සූත්‍රය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණයේ අනාත්ම ලක්ෂණේ ප්‍රකට කරමින් කරපු දේශනාව. අපි මේ දේශනාව පිරිත් පොත බලාගෙන හරි සත්‍යහයනා කරනකොට අපි අර්ථ විමසමින් සත්‍යහයනා කරනවා. ඊළඟට පිරිත් පොතේ තියෙනවා ගිරිමානන්ද සූත්‍රය. නිවන් අවබෝධයට වැඩි යුතු භාවනා ක්‍රම 10ක් තියෙනවා. අපි බොහෝ වෙලාවට ගිරිමානන්ද සූත්‍රයේ ඔබහලට සමහර විට නම් මේක ලෙඩ්ඩුන්ට විතරයි ලෙඩෙක් ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ගිලන් වෙච්ච වෙලේ මේ දේශනාව උන්වහන්සේට කරාට පස්සේ උන්වහන්සේ සුවපත් වුණාලු. අද සමහර වෙලාවට කෙනෙක් ඒකේ අර්ථය ගන්න නැතුව හිතනවා ලෙඩ වෙච්ච කෙනෙකුට ගිරිමානන්ද සූත්‍රය කිව්වනම් හරියට. ওই වගේ තමයි බොජ්ජංග සූත්‍රය ගැන සමහර විට නම් බුදුහාඳුරුත් ලෙඩ වුණා. මහා කාශ්‍යප හාමුදුරුවෝ ගිලන් වෙච්ච වෙලාවේ ඊළඟට මහා මොග්ගල්ලාණන් තේර බොජ්ජංග මොග්ගලන් හාමුදුරුවෝ ගිලන් වෙච්ච වෙලාවේ බොජ්ජංග ධර්ම සිහි කරනකොට උන්වහන්සේ ඒ ගිලන් භාවයේ නැගී ඉඳලා සූපත් වුණා කියලා මතක තියාගන්න. ඒ හැම දේශනාවකම තියෙන නිවන අරමුණු කරගත් දේශනාව. ඒ නිසා අපි පිරිත් පොත බලාගෙන පිරිතක් හැටියට සත්‍යයනා කරත් ඒකේ අර්ථ සිහි කරනවා නම් ධර්මාවබෝධයට හිත වැඩේ. ඊළඟ වැදගත්ම දේ තමයි නිවන් දොරට සියල්ල අතර බණ ඇසීම, ධර්ම දේශනා කිරීම, ධර්ම සාකච්ඡාව, ධර්ම සම්මර්ෂණය, ඊළඟට ධර්මීය අර්ථ විමසමින් කරන සත්‍යයයි. ওই සියල්ල අතර අන්න අපි දන්න භාවනාවත් නිවන් දොරටුවක් හැටියට විස්තර වෙනවා. ඒකත් නිවන් දොරට. භාවනා කිරීම සමත විදර්ශනා වශයෙන් සමත භාවනාව තුළින් හිත එකඟ කරගෙන විදර්ශනාව තුළින් ඒකාග්‍ර මනස තුළ ධර්මාවබෝධයක ප්‍රඥාව වඩා ගන්නවා. සමාධිමත් හිතක් තුළ ප්‍රඥාව වැඩි වෙනවා. හිත කෙලෙසුන්ගෙන් සීල සමාධි ප්‍රඥාව වශයෙන් වැඩිලා භාවනාව තුළ නිවන් අවබෝධයේ හිත සකස් වෙනවා. දැන් බලන්න මේ ටික අරගෙන ගනිද්දී බුදුරජාණන් වහන්සේ ධර්මාවබෝධයේ පිණිස අපිට නිවන් දොරට කීයක් නම් පෙන්වුවද? දැන් අපිට ඔය කීපෙම ඉදිනදා ජීවිතේ අපිට පුරුදු කරන්න පුළුවන්. ඔබ දවසකට දවසම බණ අහන්න බෑනේ. දැන් channel වල සමහර නාලිකා වල පැය 24ක් බණ යනවා. ඉන්ටර්නෙට් එකේ ගොඩාක් ධර්ම දේශනා තියෙනවා අන්තර්ජාලයේ. ඉතින් අපිට දවස පැය 24ක් බණ ගියා කියලා පැය 24ක් වාඩි වෙලා බණ අහන්න බෑ. දවසකට ධර්ම දේශනාවක් දෙකක් තුනක් වාඩි වෙලා අහන්න. අන්න හොඳට හිත එකඟ කරගෙන බණ අහනකොට ඒ තුල හිත වැඩෙනවා. ඒ අහපු ධර්ම දේශනාව තව කාට හරි කරුණාවෙන් හොඳට කියලා දෙනවා විස්තර කර කර. අන්න ධර්ම දේශනා කිරීම තුලත් හිත වැඩෙනවා. ඊළඟට ඔබ කල්යාණ මිත්‍රෙක් සත්පුරුෂෙක් මුණ ගැහුණාම මේ ගැඹුරු ධර්ම කාරණා සාකච්ඡා කරනවා. ඒක තුලත් දැන් ඔබේ හිත වැඩෙනවා. ඊළඟට ඔබ පිරිත් කියනකොට අර්ථ විමසමින් ධර්ම සත්‍යයනා කරනවා. එතකොටත් හිත වැඩෙනවා. ඊළඟට ඔබ වාහනික ගියත් පුටුවක වාඩි වෙලා හිටියත් දවසේ වෙන වැඩක් කරන විලේ වුණත් හැම වෙලාවෙම ධර්ම සම්මර්ෂණයෙම හිත පවත්වන. හිත ධර්ම අරමුණේම තියාගෙන අනිත් වැඩ කරනවා. දැන් සාරිපුත්ත හාමුදුරුවෝ රහත් වෙන්නේ බුදුහාමුදුරන්ට පවන්සලන. උන්වහන්සේ කර කර හිටියේ බුදුහාමුදුරන්ට පවන්සලන. හැබැයි බුදුරජාණන් වහන්සේ දීගණක කියලා බ්‍රාහ්මණීකට බණ කිව්වා. සාරිපුත්ත හාමුදුරුව පවන් සලසල බුදුහාමුදුරුව දේශනා කරපු දේශනාව අහගෙන හිටියා. දේශනාව අවසන් වෙද්දී දීගණ කස්සෝවාන් උනාර වාඩි වෙලා බණ අහපු කෙනා බුදුහාමුදුරන් පවන් සලසල බණ අහපු කෙනා රහත් වුණා සාරිපුත්ත හාමුදුරුව. ඒ නිසා ඔබට ඔබ වෙන වැඩක යෙදුණත් ධර්ම මානසිකාරී හිත පවත්වන්න පුළුවන්. ඔබට විවේකයක් ලැබෙනකොට දවසේ පැය භාගයක් පැයක් හරි භාවනාවක් හැටියට වාඩි වෙලා භාවනා කරන එකත් පුරුද්දක් හැටියට පුරුදු කරගන්න. අන්න එතකොට ඔබට මේ නිවන් දොරට කීපෙම ඔබේ ජීවිතය තුළ පුරුදු කරගන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි අපි මේ මනුස්ස ලෝකේ ඉතාම දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබපු මහා පින්වන්ත පිරිසක්. අපිට පින්මදි කියලා හිතන්න එපා. මේ ලෝකේ බුද්ධ ශාසනයක් මුණ ගැහෙන්නෙම සංසාර පිනක් නිසා. විශාල පිනකට අපිට බුද්ධ ශාසනයක් ලැබෙනවා.
මනුෂ්‍ය ජීවිතයක් ලැබුණ ප්‍රශ්න ඇති කාටත් ප්‍රශ්න තියෙනවා. මේ බුද්ධ ශාසනයේ නිවන් දැක්කේ ප්‍රශ්න නැති අය. ඒ නිසා කන්න බොන්න නැති ප්‍රශ්න පාරවල් වල නිගමනී ගියයි අර අසුචි කද කරගහගෙන ගියයි මහා දුක් ගැහැට විදපු අය සුනීත සෝපාක වගේ අය බනහල රහත් වුණා. ඒ නිසා මේ ජීවිතයේ ප්‍රශ්න ගැටලු පීඩා අසරණකම් ඔබ ඉන්නේ කොතනද ඔබ මොන ජාතියේද මොන කුලේ ඕව අදාළ නැහැ. ඔබට මේ අහන ධර්මයේ නුවණින් විමසලා යෝනිසෝ මනසිකාරය දෙන්න පුළුවන් නම් සීල සමාධි ප්‍රඥා තුල ඔබේ ජීවිතේ පුරුදු කරන්න පුළුවන් නම් අන්න ඔබ ධර්ම අවබෝධයට දක්ෂකෙට. මේ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල පුළුවන් තරම් පින් කරගන්න කුසල් වඩා ගන්න ධර්ම අවබෝධයට හිත සකස් කරගන්න. දිනපතා වටිනා ධර්ම දේශනා වලට සවන් දෙවට අප නාලිකාව subscribe කර බෙල් ලකුණ click කරන්න.